ජයගමු ශ්‍රී ලංකා මේ 17 සහ 18 නුවරඑළිය සිනේසීටා ක්‍රීඩාංගණයේදී. මම බෞද්ධ අපි සංවිධානය කැඳවුම්කරු ක්‍රිෂාන් මාරමගේ. ඇත්තටම අපි දන්නවා ශ්‍රී ලාංකේය බෞද්ධයන් විදියට අපි සෑම ගෙනිවසකම බෞද්ධ ගොඩියක් දාලා නගරවල බෞද්ධ ගොඩිවලින් සරසලා තොරන් ගහලා දන්සල්ලිදි කරලා අපි බලාපොරොත්තු වෙන්නේ මේ වසරකට සැරයක් එන අපේ උතුම්ම වෙසක් පින්කම සමරන්න සූදානම් වෙන මොහොත. හැබැයි අපි දන්නවා මීට අවුරුදු 2500කට ඉහත ඉඳලම මේ වෙසක් මුණ පොහොය දිනය අපේ රටේ හිටපු විදේශ කටයුතු ඇමතිවරයෙක් වන ලස්මන් කදිරිකානතුමා අන්න ජාතිකයෙක් වුණත් වෙසක් දිනය නිවාඩු දිනයක් කරන්න ඕනේ කියලා යෝජනා කරපු මිනිස්සයා. ඒ ඇයි මේ දිනේ තියෙන වටිනාකම නිසා. හැබැයි අපි දන්නවා ඒ වුණාට දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් අපේ පාලකෝ අපි දන්න විදියට සූරාසල් අරගෙන මස් කඩ ටික අරගෙන ඔන්න වෙසක් සමරන්න හදන විදිය. අපි කනගාටු වෙනවා. අපි දන්නවා අපේ රටේ ඉන්න ජනාධිපතිතුමා ගොඩක් පොත්පත් කියවන ජනාධිපති කෙනෙක්. අපිට ආරංචි අර පහුගිය දවස්වල එතුමගේ නිවස ගිනි තියද්දී තනිකර පුස්තකාලයක් වගේ තියෙන පොත් ගිනි තිබ්බයි කියලා එතුම මේ පොත්පත් කියවලා ඇති. එහෙමනම් එතුමා දන්නවද මේ බෞද්ධාගමේ වටිනාකම? අපි කියනවා එහෙනම් ඔබතුමා කොහොමද සුරාබදු දෙපාර්තමේන්තුව දවස් 4ක් වහන්න කියද්දී ඔබතුමා කොහොමද අස්සන් දෙන්නේ දවස් 2ක් වහන්න කියලා? ඔබතුමා නියම බෞද්ධයෙක්ද? නෑ. ඒ නිසා අපි ඔබතුමාගෙන් ඉතාමත්ම ඕනකමෙන් ඉල්ලා සින්නවා 22 බීලා නිදාගෙන 24 උදේ 22 වෙනිදා බීලා නිදාගෙන 23 වෙනි උදේ සීල් සමාදන් වෙන්න යනද ඔබතුමා මේ රටේ බෞද්ධයන්ට කියන්නේ? ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙවැනි අමන ක්‍රියා කරන්න සූදානම් වෙන්න එපා. ඒ නිසා අඩුම ගානේ 22 23 24 කියන දින තුන හරි ඔබතුමා සුරාසල් වහන්න කටයුතු කරන්න කියන ඉල්ලීම මම මේ අවස්ථාවේ ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. මස් කඩ වහන්න පුළුවන් නම් මාළු කඩ වහන්න පුළුවන් නම් ඇයි මේ සුරා පෙන්සල් දවස් 3ක් වහන්න බැරි? ඔබතුමා නියම බෞද්ධයන් නම් මේ රටේ රජතුමා ඔබ නම් මේ රටේ නියම නායක ඔබ නම් මා ඔබතුමාගෙන් ඉතාමත්ම බැගෑපත් ඉල්ලා සිටිනවා කරුණා කරලා අපේ හනර බෞද්ධයෝ අපි සංවිධානයේ හනර සවන් දීලා අනිවාර්යෙන්ම 22 23 24 කියන දින තුන හරි ඔබතුමා මේ කටයුත්ත සිදු කරන්න ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. මොකද අපි දන්නවා මේ බෞද්ධ උත්සවය සමරන්නේ ශ්‍රී ලාංකිකයෝ විතරක් නෙමෙයි, නේපාලයේ භූතානයේ ඉන්දියාව අපේ ලෝකයේ සියලු බෞද්ධ ජනතාව මේ බෞද්ධ දිනේ සමරනවා. එවැනි උතුම් දිනයක් සමරන මොහොතක අපේ රටේ පංචශීලයේ නියැලෙන බෞද්ධයන්ින් රටක පස්වෙනි පංචශීලයේ වන සූරා මෙර මජ්ක්‍මෙමා දත්තානා වේරමණී සික්කා කියන පංචශීල පදය ඒ පංචශීල පදෙන් එක් සීල් පදයක් හරි කරන්න ඔබතුමා අනුග්‍රහය දක්ව වෙනවා මේ කරන වැඩේ නිසා. එසා අපි ඔබතුමාගෙන් බොහොම අවංකව බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා කරුණා කරලා මේ ඉල්ලීමට සමන් දීලා අනිවාර්යෙන් දින තුනක් හෝ ඔබතුමාට සතියක් බැරි නම් අපි නමු සතියක් ප්‍රකාශයට පත් කරලා තින්නේ වෙසක් සතියෙම පින්කම් දානමය සීලමය පින්කම් පැවැත්වන මේ රට පුරා. ඒ නිසා ඔබතුමාට පුළුවන්කම තියෙනම් මේ දින තුන හරි අඩුම ගානේ මේ මස් බාර් ඒ වගේම වයින් ස්ටෝස් ටික වහලා අඩුම ගානේ බෞද්ධයන් වෙනුවෙන් හිතගාමි ප්‍රතිපත්තියක් අනුගමන කරන නායකයෙක් විදිහට රටට ආදර්ශයක් දෙන්න කියන ඉල්ලීම කරමින් මම නියදනවා ඔබ සැමට ස්තුතියි.